දවසක් කියලා අලුතෝලා අපේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අපි අද කතා කරන්න යන්නේ affiliate marketing use කරලා කොහොමද ඔයගොල්ලෝ free method එකක් හරහා ඔයාලා ලේසියෙන්ම sale එකක් කරගන්න කියන එක ගැන. ඉතින් යාළුවනේ වීඩියෝ එක පටන් ගන්න කලින් ඕගොල්ලන්ට පොඩි දෙයක් මතක් කරන්න කැමතියි. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි affiliate marketing වලින් ඇත්තටම sales කරපු කට්ටිය ඉන්නවද මෙහෙමද කියලා. ඉතින් මේනකොට මට කීප දෙනෙක්ම payment proof එවලා දිනා දෙන්නෙක් වගේ මට මේනකොට ඒගොල්ලෝ ලොකු ගාණක් සාමාන්‍ය සැලකිය යුතු මුදලක් free method use කරලා ඒගොල්ලෝ earn කරපු යාගේ payment proof එවලා දිනා. ඉතින් ClickBank account එකක් හදලා VPN use කරලා යා මේනකොට එක්කෙනෙක් මට එවලා දිනා එයා sales 3ක් කරලා දිනා මාසයක් වගේ කාලයක් ඇතුළතින් ඔයාලට පේනවාද මෙයා මට එව්වේ සාමාන්‍යයෙන් දැන් දවස් 2කට විතර කලින් තමයි මේ payment proof එක මට එව්වේ. ඉතින් මෙයා මේනකොට එක method එකක් එහෙම නැත්නම් free method එකක් Facebook කියන method එක use කරලා එයා මේ affiliate link share කරලා හරි strategies use කරලා මෙයා මේක promote කරලා sales 3ක් වගේ ප්‍රමාණයක් කරලා දිනවා. ඉතින් ඔයාලට පේනවා ඇති එයා මේනකොට $310ක වගේ මුදලක් එයා මේනකොට එයාගේ සේස් තුනෙන්ම හොයලා දෙනවා. ඉතින් මේ තියෙන සම්පූර්ණම ප්‍රොෆිට් එක. ඉතින් ලංකාවේ මුදලින් ගත්තොත් ඔයගොල්ලෝ තේරෙනවා රුපියල් 55000කටත් වඩා වැඩි මුදලක්. ඉතින් ඔයාලට මේ payment proof එක පෙන්නන්න හේතුව තමයි ගොඩක් දෙනෙක් කිව්වදත්ම affiliate marketing කියන දේ කරන්න අමාරුයි කරන්න ලේසි නැහැ මෙහෙමයි කියලා. ඉතින් ඕගොල්ලොන්ට මම වීඩියෝස් බලන හැම වෙලාවෙම කියපු දෙයක් තමයි affiliate marketing method දෙකක් තියෙනවා free method සහ paid method. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට use කරන්නේ මෙන්න මේ අපි කියලා දෙන free method. ඉතින් free method එකක් ඔයාලා use කරනවා නම් free method එකට ඔයගොල්ලෝ ටිකක් අවධානය වැඩියෙන් යොමු කරලා ඒකට පොඩ්ඩක් ඔයාලා මහන්සි වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට මේක sales කරන්න අමාරුයි. ඉතින් ඊළඟ කාරණේ තමයි මේක promote කරපු කෙනා එයා ප්‍රමෝට් කරේ එකම එක ප්‍රොඩක්ට් එකක්. ඒ එකම පිට ප්‍රොඩක්ට් එක තමයි ආ මාසයක් පුරාම ප්‍රමෝට් කරලා තියෙන්නේ. ඒ හින්දාම ඔයාලට සේල් එකක් කරගන්න මේකේ හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලට හැම වීඩියෝ එකකම මම කියපු දෙයක් තමයි ඔයගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් ප්‍රමෝට් කරන නම් අඩුම තරමේ ප්‍රොඩක්ට් එක සති දෙකක් තුනක්වත් එක දිගට ප්‍රමෝට් කරන්න කියලා. ඉතින් ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් ඉතින් මේ ඩිස්ප්ලේ එක ඇරලා තියෙන්නේ එයා මට ඒක පේමන්ට් ප්‍රූෆ් එක. ඉතින් ලංකාවේට එයා කමර්ෂල් බැංක් එකේ මේනකොට එයා වික්ටෝ අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කියන දේ තමයි මම මේකෙන් ඔයාලට පෙන්වන්නේ. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකට අපි යමු. ඉතින් අද වීඩියෝ එකේ අපි ඔයාලට කතා කරන්න යන්නේ ෆ්‍රී මෙතඩ් එකක් යූස් කරලා ඒ වගේම ලෑන්ඩින් පේජ් එකක් විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත හදාගෙන ඕගොල්ලන්ට ලේසියෙන්ම ට්‍රැෆික් එකක් අරගෙන ඕගොල්ලෝ කොහොමද මේක ප්‍රොමෝට් කරන්න කියන එක ගැන. ඉතින් ඕගොල්ලොන්ට වීඩියෝ පටන් ගන්න කලින් කර මතක් කරන්න කැමතියි තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙම වුණොත් අපි දාන videos ඔයාලා ගාවටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇති මම affiliate marketing කරන්න පුළුවන් ඕගොල්ලොන්ට මේනකොට platform කීපයක්ම හඳුන්වලා දීලා තිනවා. ClickBank, WarriorPlus, JVZoo, ඒ වගේම Digistore24 මේ වගේ ඕනම platform එකක් ඔයාලට use කරලා ඕගොල්ලොන්ට අවශ්‍ය කරන product එක හොයාගන්න පුළුවන්. ඉතින් මේ ඕනම platform එක ඔයාලට පුළුවන් මම මේ කියන method එක use කරන්න. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලාම ඕගොල්ලොන්ගේ affiliate network එකට යන්න ඕනේ. ඉතින් මෙතනදී මම use කරන්නේ මම හැමදාම use කරන network එක ClickBank. ඉතින් ඔයාලට WarriorPlus එහෙම නැත්නම් JVZoo මේ ඕනම platform එකක් use කරන්න හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලගේ platform එකට ඇවිල්ලා ඔයාලා search කරන්න ඕන free item. ඔයාලා දන්නම් මෙතනදී අපි කරන්න යන්නේ මොකක්ද කියලා මේ කියනවත් එක්කම ඔයාලා කරන්න යන්නේ සාමාන්‍ය මේ network ඇතුලේ free sell කරන්න දෙන. එහෙම නැත්නම් කවුරු හරි buy කරන්න ආවොත් කිසිම cost එකක් නැතුව buy කරන්න කියලා තියෙන දෙයක් ඔයගොල්ලෝ ප්‍රොමෝට් කරන්න යන්නේ. ඉතින් මේකෙන් කොහොමද ඔයගොල්ලොන්ට සල්ලි හම්බෙන්නේ කියන එක මම ඉස්සරහට කියලා දෙන්නම්. ඒ හින්දා අනිවාර්යයෙන් වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා ඔයගොල්ලොන්ට මතක් කරනවා. ඉතින් මෙතනදී මම සර්ච් කරනවා ෆ්‍රී බේස්ලට් කියන එක. ඉතින් ඔයාලට ClickBank කියන ෆ්‍රී බේස්ලට් ගන්න පුළුවන්. එහෙම නැත්නම් WarriorPlus එකේ වුණත් ඔයාලට හොයාගන්න පුළුවන් ෆ්‍රී අයිටම් මොන තරම් තියෙනවා. ඔයාලට ඕනම network එකට ගිහිල්ලා මේ අයිටම් සර්ච් කරලා ඔයාලට ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතෙන් ආවට පස්සේ යාළුවනේ ඔයාලට පුළුවන් කැමති ඔයාලා ඕන කරන එකක් තෝරගන්න. ඉතින් මෙතනදී මම තෝරගන්නවා මෙන්න මේ විදිහට තියෙන ෆ්‍රී
මෙන්න මෙන්න මේ අයිටම් එක. ඉතින් මෙතන තියෙන්නේ free thing blue line wristband කියන එක. ඉතින් ඔයාලා ඉස්සල්ලාම ඔයාලට මම හැමදාම කියපු දෙයක් තමයි ඔයාලා ප්‍රොඩක්ට් එකක් තෝරගන්නවා නම් ඒ ප්‍රොඩක්ට් එක ඉස්සල්ලාම පොඩ්ඩක් ස්ටඩි කරන්න කියන එක. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ මොනවද තියෙන්නේ? ප්‍රොඩක්ට් එකේ මොකක්ද වෙන්නේ? මොන වගේ අයටද මේ ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරන්නේ? මොන වගේ කන්ට්‍රීස් වලටද මේක ප්‍රොමෝට් කරන්න ඕනේ කියන එක ඔයගොල්ලෝ ඉස්සල්ලාම ප්‍රොඩක්ට් එක බලලා තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනදි මෙන්න මේ බේස්ලට් එක එහෙම නැත්නම් මෙන්න මේ එක තමයි ඔයාලට සෙල් කරන්න තියෙන්නේ. ඉතින් මේක ඔයාලට ප්‍රොමෝට් කරන්න හැකියාව දෙනවා මේගොල්ලෝ කියලා දෙනවා මේක. මේක ඇමරිකන් හමුදා වෙනුවෙන් ඒගොල්ලන්ට සපෝට් එකක් වෙනුවෙන් හදපු බේස්ලට් එකක්. ඉතින් මේක ඒගොල්ලෝ දෙන්නේ ෆ්‍රී කියලා දෙනවා. ඉතින් මේකේ ඔයගොල්ලොන්ට පේනවා ඇති ඩොලර් 29ක් වෙන එකක් ෆ්‍රී දෙනවා කියලා දෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලොන්ට සාමාන්‍යයෙන් shipping cost එක තමයි buy කරන කෙනාට ගෙවන්න තියෙන්නේ. ඉතින් මේක තමයි මේකේ ප්‍රධාන ට්‍රික් එක. ඒ කියන්නේ කවුරු හරි මේක buy කරන්න ආවොත් ඒගොල්ලන්ට මේ product එකට cost එකක් කියන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ මේක buy කරලා ship කරනකොට එයාලට යම් කිසි මුදලක් මේකට ගෙවන්න වෙනවා. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් පළහැට ආවම විස්තර හැම දෙයක්ම ඔයාලට මේකේ තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේක ඉස්සල්ලාම බලලා හැම දෙයක්ම තේරුම් ගන්න ඕනේ. ඉතින් මොන වගේ දෙයක්ද මේකේ තියෙන්නේ, මොන වගේ කලර්ස්ද, ඒ වගේම මොන වගේ කන්ට්‍රීස්ද කියන මේ හැම දෙයක්ම ඔයාලා මුලින්ම තේරුම් ගන්න ඉන්න ඕනේ. ඉතින් අපි මේකට ඉස්සල්ලාම ප්‍රොමෝට් කරනවා නම් ඔයාලා දන්නවා Facebook වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන්, නැත්නම් Twitter වෙන්න පුළුවන්. මේ ඕනම තරඟ ඕගොල්ලෝ මේ ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරනවා නම් ඔයාලට කෙලින්ම affiliate link එකක් දාන්න හැකියාව නැහැ. ඉතින් ඔයාලට කලින් වීඩියෝ එකක් මම ඔයාලට මතකයි landing pages ගැන කතා කරා. ඉතින් ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඔයාලට පුළුවන් landing pages වීඩියෝ එක බලන්න. ඉතින් ඔයාලට උඩින් කාඩ් එකක් මේනකොට වැටලාදී. ඉතින් ඒ කාඩ් එක ඔයාලට ක්ලික් කරලා උනත් බලන්න පුළුවන් landing page වීඩියෝ එක. ඉතින් ඊට අමතරව මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Google site link කොහොමද සාමාන්‍යයෙන් සිම්පල් ලෑන්ඩින් පේජ් එකක් හදාගන්න කියන එක. ඉතින් ඔයාලට පුළුවන් Google site කියන එකට එන්න. Google site කියන එක සර්ච් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට Google site කියන එක ඇතුළට යන්න. ඉතින් යාළුවනේ Google site කියන එක ඕනම කෙනෙක්ට ෆ්‍රී යූස් කරන්න පුළුවන් platform එකක්. ඕනම කෙනෙක්ට මේක ලේසියෙන් යූස් කරන්න පුළුවන් එකක්. ඉතින් මේනකොට මම මේකට හරියන ලෑන්ඩින් පේජ් එකක් හදාගෙන තියෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත සිම්පල් ලෑන්ඩින් පේජ් එක. ඉතින් ඔයාලට පේනදි මේක හරිම ලේසි හදන්න. ඉතින් පොඩි ටෙක්ස්ට් එකක් දාලා ඒ වගේම ඉමේජස් ටිකක් දාලා මේක හදන්න තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලා යන හින්දා තමයි මේක හදාගත්තේ. නමුත් මම ඔයාලට මේක හදන විදිහ ස්ටෙප් බයි ස්ටෙප් රිකමන්ඩ් කියලා දෙන්න. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ යාළුවනේ මේකට අවශ්‍ය කරන ලෑන්ඩින් පේජ් එකට ඔයගොල්ලෝ ඩිසයින් එකක් ඉස්සෙල්ලාම හදාගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ Google site වලට ඇවිල්ලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මෙතන බ්ලැන්ක් කියලා. ඉතින් මේ බ්ලැන්ක් කියන එකට යන්න. ඉතින් බ්ලැන්ක් කියන එකට ගියාට පස්සේ යාළුවනේ ඔයගොල්ලොන්ට බ්ලැන්ක් පේජ් එකක් තමයි ඉස්සෙල්ලාම ඕපන් වෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලොන්ට ඔයාලට ඕන විදිහට මෙන්න මේ තියෙන සේල්ස් පේජ් එකට හරියන්න ඕගොල්ලෝ හදාගන්න ඕනේ. ඉතින් ඔයාලට මේනදී මේ පේජ් එකයි මම මෙතන හදලා තියෙන පේජ් එකයි අතර සාමාන්‍යයෙන් පොඩි වෙනසක් වගේ තමයි තියෙන්නේ. ඉක්මනටම ඒගොල්ලෝ මේක බලලා මෙතන ක්ලික් කරපුවාම ඒගොල්ලෝ කෙලින්ම රීඩෙක් වෙන්නේ මෙන්න මේ සේල්ස් පේජ් එකට. ඉතින් මෙතනදී කවුරු හරි ඇවිල්ලා මේක බයි කරත් ඔයාලට මේකෙන් එන කමිෂන් එක ඔයාලට හම්බ වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා ඉස්සෙල්ලා මෙතෙන්ට ආවට පස්සේ කරන්න ඕනේ මේකට තීම් එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මෙතන තීම්ස් කියන තැනට ගිහිල්ලා මෙතනින් ඔයාලට කැමති තීම් එකක් යූස් කරන්න. ඉතින් මෙතනදී මම මෙන්න මේ තීම් එක යූස් කරනවා. ඉතින් මේ තියෙන්නේ මේ මම යූස් කරපු තීම් එක. ඉතින් ඔයාලට මෙතනින් කලර්ස් තෝරන්න පුළුවන් ඕන විදිහට. ඉතින් මම මේ විදිහට මේ තීම් එක තෝරනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට තියෙන්නේ මෙතන ඔයාලට ඕන විදිහට මේ පේජ් එක එඩිට් කරගන්න. ඉතින් අපි මෙතනදී අපේ සේල්ස් පේජ් එකට ගියාම ඔයාලට පේනවා මෙතන තියෙන ෆ්‍රී බ්ලූ ලයින් රිස් බ්‍රේස්ලට් කියන එක. ඉතින් ඔයාලට පුළුවන් ඒක ලස්සනට ඔයාලට ඕන විදිහට හදාගන්න. ඉතින් මම මේක මේ විදිහට කොපි කරලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා යාළුවනේ මේක පේස්ට් කරනවා. ඉතින් ඔයාලා මේක ඉස්සෙල්ලාම ඔයාලට ගැළපෙන විදිහට බලලා හදාගන්න. ඉතින් මෙතන මම කරන්නේ ඕගොල්ලොන්ට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට ලේසියෙන් මේක හදන එක. ඉතින් ඕගොල්ලෝ ලෑන්ඩින් පේජ් එක අනිවාර්යෙන් හදනකොට මීට වඩා ක්‍රියේටිව් විදිහට ලස්සනට කෙනෙක්ට දැක්කහම මේක ක්ලික් කරලා සේල්ස් පේජ් එකට යන්න හිතන විදිහට මේක හදන්න. ඉතින් ඊට පස්සේ යාළුවනේ මෙතන ඔයාලට වෙනදී සයිට් නේම් එක දෙන්න දෙනවා. ඔයාලට පුළුවන් යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාලට සයිට් නේම් එකක් දෙන්න. ඉතින් මේ සයිට් නේම් එක දීලා ඔයාලා මෙතන ටයිටල් එක දුන්නාට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන බොඩි එක හදාගන්න. ඉතින් මෙතන බොඩි එක විදිහට ඔයගොල්ලොන්ට පුළුවන් ඕන ඉමේජ් එකක් ඇඩ් කරන්න, එහෙම නැත්නම් ටයිටල් එකක් දෙන්න, මේ ඕනම දෙයක් ඔයාලට කරන්න හැකියාව දෙනවා. ඉතින් මෙතනදී අපි බලමු කොහොමද සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට ඔයගොල්ලොන්ට ඉමේජ් එකක් දාලා මෙන්න මේ විදිහට හදාගන්න කියන එක.
ඉතින් ඔයාලට පුළුවන් මේ image එක download කරගන්න මෙන්න මේ ඒගොල්ලෝගේ sales page එකෙන්. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඒගොල්ලෝගේ image එක උඩ click කරලා ඔයාලගේ desktop එකට මේක save කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන මේ image එක ඔයාලගේ Google site page එකට upload කරගන්න. ඉතින් යාළුවනේ ඔයාලා image එක upload කරන විදිය බලුවොත් එහෙම ඔයාලට කරන්න තියෙන මෙතෙන් ඇවිල්ලා ඔයාලට මෙතන පේන ඇති images කියලා දෙනවා. මේ images කියන කොට click කරපුවාම ඔයාලට පුළුවන් මෙතනින් upload කියන එකට යන්න. ඉතින් upload කියන එකට ගියාට පස්සේ ඔයාලා download කරගත්ත image එක මෙන්න මේ විදියට මෙතනින් select කරගෙන මෙතෙන් upload කරගන්නයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ විදිහට ඔයාලා upload කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක ඕන විදිහට size එකෙන් ලොකු පොඩි කරගන්න. ඉතින් ඔයාලා කැමති විදියට මේක size එක හදාගන්න. ඒ වගේම මේක ඔයාලට ඕන තරමට select කරගන්න හැකියාව දෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් page එක color එක වෙනස් කරන්න මේ ඕනම දෙයක් ඔයාලට වෙන ඇති ඕන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ යාළුවනේ ඔයාලට පුළුවන් මෙතන text එකක් දාගන්න. ඉතින් text එකක් දාන්න නම් ඔයාලට පුළුවන් මෙතනදී click කරලා text කියන එකට යන්න. ඉතින් text කියන එකට ගියාට පස්සේ යාළුවනේ ඔයාලට පුළුවන් මෙතෙන් ඔයාලා කැමති text එකක් දෙන්න. මම මෙතනදී නිකන් මේ විදිහට මේක select කරගන්නවා. ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලගේ landing page එක හදද්දි ඒකට ගැළපෙන විදිහට හදන්න. එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයාලා landing page එකක් හදනකොට මේ හැම දෙයක්ම බලලා තමයි ඔයගොල්ලෝ මේක හදන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ විදිහට ඔයගොල්ලෝ මේක upload කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් මේක මේ විදිහට edit කරන්න ඔයාලට ඕන විදිහට. ඉතින් ඔයාලගේ font size එක ඔයාලට ඕන විදිහට මේක හදන්න පුළුවන්. ඉතින් මේ වගේ font size එකක් අපි දාලා මේක bold කරන්න ඔයාලට color කරන්න ඕන විදිහට වැඩක් කරන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මේ විදිහටම ඔයාලට පුළුවන් මේ images download කරගන්න. මෙන්න මෙතන sales page එකකින් දිවල්ට වෙනදී මෙතන sales page එක ගිහිල්ලා මේකත් ඔයාලට download කරගන්න හැකියාව දෙනවා. ඉතින් මේ විදිහට මේකත් ඔයාලා download කරගත්තට පස්සේ යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ ඒකත් ඉස්සලා වගේම මෙන්න මෙතෙන්ද upload කරන්න. ඉතින් upload ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ විදිහට මෙන්න මේක මෙතන upload කරන්න. ඉතින් මේ විදිහට ඔයාලා මේක ගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතෙන්ද ඇවිල්ලා මෙන්න මේ විදිහට මේක දාගන්න. ඉතින් මේ විදිහට තමයි යාළුවනේ සාමාන්‍යයෙන් ඔයාලගේ මේ ටික ඔයාලා හදාගන්නේ. ඉතින් මෙතනදී මම ඔයගොල්ලෝගේ වීඩියෝ එක දීගෙන හින්දා එක්කරට මේ ටික හදනවා. ඉතින් ඔයගොල්ලෝ ඔයාලගේ ලෑන්ඩින් page එක හදනකොට මේකට වඩා ක්‍රියේටිව් විදිහට හදන්න කෙනෙක් ඇවිල්ලා මේක දැක්කම ක්ලික් කරන්න හිතන විදිහට. ඊට පස්සේ යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ බටන් එක මොනවා කෙනෙක් මේ ලෑන්ඩින් page එකට ඇවිල්ලා ඔයාලගේ sales page එකට navigate වෙන බටන් එක ක්‍රියේට් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතෙන් ඔයාලා ඇවිල්ලා මෙතන ඔයාලට පේන ඇති පල්ලෙහාට ආවම එක එක දේවල් දින ඔයාලට map එකක් add කරන්න පුළුවන්. YouTube link එකක් ඕන දෙයක් ඔයාලට add කරන්න හැකියාව දෙනවා. ඉතින් මෙතන ඔයාලට හොයාගන්න පුළුවන් මේ විදිහට button කියන එක. ඉතින් මේ button කියන එකට ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට කැමති විදිහට ඔයාලගේ මෙතන නම දෙන්න. ඉතින් යාළුවනේ මේ විදිහට ඔයගොල්ලෝ මෙතන නමක් දුන්නට පස්සේ ඔයාලා මේ link එක දෙන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාලා link එක දෙන්න ඕනේ ඔයාලගේ affiliate link එක. ඉතින් ඔයාලා warrior plus වෙන්න පුළුවන්, jvsu වෙන්න පුළුවන්, එහෙම නැත්නම් digistore 24 වෙන්න පුළුවන්. මෙතනදී ඔයගොල්ලෝගේ affiliate link එක තමයි මෙතෙන් දෙන්න ඕනේ. ඉතින් මම clickbank ඉඳන් මම clickbank එකට ගිහිල්ලා මට ඕන කරන link එක මෙන්න මේ විදිහට ගන්නවා. ඉතින් මම මෙතනදී මගේ affiliate link එක මේ විදිහට copy කරගෙන මගේ link එක මම මෙතෙන් දෙනවා මේ විදිහට. ඉතින් ඔයාලගේ affiliate link එකත් ඔයාලා ඔයාලගේ account එකෙන් හරියට copy කරගෙන මෙතෙන් ඇවිල්ලා insert කියන එක දෙන්න. insert කියන එක දුන්නට පස්සේ ඔයාලට පේන ඇති මේ button එක create වෙනවා. ඉතින් ඔයාලට button එකේ size එක ඕන විදිහට හදන්න පුළුවන්. ඒ වගේම ඔයාලට button එක place කරගන්න පුළුවන් ඕන තැනට. ඉතින් මේ button එක මම මේ විදිහට මේකේ center එකට දාගන්නවා. ඉතින් මේ විදිහට ඔයාලට ඔයාලගේ button එක replace කරගන්න හැකියාව දෙනවා. ඉතින් මේ දේවල් ටික කරගත්තට පස්සේ යාළුවනේ ඔයාලට කරන්න දෙන්නේ මේක publish කරන්න. ඉතින් මේ තියෙන්නේ අපි සාමාන්‍ය විදිහට හදාගත්ත අපේ landing page එක. ඉතින් මේක ඔයාලා තව ටිකක් වෙලා යන ලස්සනට ඔයාලා හදන්න. ඉතින් මේ විදිහට ඔයාලට ටිකක් හදාගන්න හැකියාව දෙනවා. ඉතින් මීට වඩා වුණොත් ලස්සනට හදන්න පුළුවන් නම් මේ විදිහට වඩා ලස්සනට ඔයාලට හදන්න පුළුවන්. ඉතින් මීටත් වඩා ඔයාලට ලොකු ලෑන්ඩින් page එකක් create කරන්න ඕන නම් මම කලින් වීඩියෝ එකේ කිව්ව site එක use කරලා ඔයාලට ලෑන්ඩින් page එක හදාගන්න හැකියාව දෙනවා. ඉතින් මෙතනදී අපි ඔයගොල්ලෝ ඔක්කොම කරගත්තට පස්සේ ඔයාලගේ ලෑන්ඩින් page එක finish කරගත්තට පස්සේ ඔයාලට තියෙන මෙතන publish කියන එකට යන්න. මෙතන publish කියන එකට ගියාට පස්සේ යාළුවනේ ඔයාලා මෙතන web address එකක් දෙන්න ඕනේ. ඔයගොල්ලෝ කැමති එකක්. ඒ කියන්නේ ඔයාලගේ ලෑන්ඩින් page එකට නමක් දෙන්න ඕනේ. මම මෙතනදී මේ විදිහට නිකන් නමක් දෙනවා.
Sama nih, make karena pulua. Jadi, pasti orang itu dia nih, walaupun item ini sama neng.
photos deyak medenna upload karanne photos deyak upload karana passe metana aniwaryen mataka thiyaganna check in out kiyana eka dena mata prashnayak naha namuth click now e wage dewal danna epa mokada group walin samahallata eka ogolloma banned karana ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඕගොල්ලෝම හදාගත්ත ලෑන්ඩින් පේජ් එකේ URL එක මෙතෙන්ට paste කරන එක. paste කරලා ඔයාලගේ post එක දාගත්තට පස්සේ ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ group වලින්. ඔයාලා අනිවාර්යෙන් group rule බලන්න මොකද සමහර group වල ඔයාලට කිසිම link එකක් share කරන්න එපා කියලා දෙනවා. එහෙම වුණොත් ඔයගොල්ලෝ link එක දාන්න නැතුව ඒගොල්ලන්ට message කරලා තමයි මේක ඔයාලට දෙන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා හරියට group rule බලලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් වැඩ කරන්න. එතකොට ඔයාලට මේ traffic එක අනිවාර්යෙන් ගන්න හැකියාව දෙනවා. ඉතින් ඔයාලා හිතන්න මෙතන group එකේ members 8000ක වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේකෙන් active 1000ක් හිටියත් ඔයාලා මේක 100කට sell කරත් ඩොලර් 8ක වගේ shipping එකක් ඔයාලා මේකෙන් ගන්න හින්දා සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට ඩොලර් 8ේවා 100කට එහෙම නැත්නම් 10කට වගේ ප්‍රමාණයක් ඔයාලට දුන්නත් ඔයාලට සාමාන්‍යයෙන් ඩොලර් 80ක් වගේ මුදලක් මේකෙන් හොයන්න හැකියාව දෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලට free method එකක් කරා use කරන්න තියෙන්නේ. ඔයාලට කිසිම රුපියලක්වත් ගාණක් මේකේදී වියදම් වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලට ලේසියෙන්ම මේ දේ ඔයාලට සෙල් කරගන්න හැකියාව දෙනවා. මොකද ගොඩක් වෙලාවට ඕනම කෙනෙක් කැමති නිකන් දෙනවා නම් ඕනම දෙයක් buy කරන්න. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ ඔයාලගේ post එකෙන් free කියලා දාලා තිබ්බම ඒගොල්ලෝ අනිවාර්යෙන් post එක click කරලා හරි බලනවා. ඒ හින්දා ඔයාලට ලේසියෙන් ඔයාලගේ account එකට traffic එකක් ගෙන්න ගන්න හැකියාව දෙනවා. ඉතින් මේ විදිහට තමයි ආලෝනේ ඕගොල්ලොන්ට free item එකක් promote කරලා ඒක හරහා සල්ලි හොයන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේක එකමත් තවත් එක trick එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ trick එක use කරලා කට්ටියට මේක ප්‍රොමෝට් කරන්න. ඉතින් මම හිතනවා යාළුවනේ අද මම ඔයාලට කියලා දුන්න දේ තේරෙන්නද කියලා. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබා print on demand video series එක කරන්නේ නැද්ද කියලා. ඉතින් ඊළඟ videos වලින් මම අනිවාර්යෙන් print on demand video series එකත් අනිවාර්යෙන් ඉස්සරහට කරන් යනවා. ඒ වගේම affiliate marketing video series එකත් දිගටම කරන් යනවා. ඉතින් යාළුවනේ මේ video එකේ ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහැන් comment කරන්න. ඒ වගේම ඊළඟ videos වලින් ඔයගොල්ලන්ට ගේන්න ඕනේ මොන වගේ දේවල්ද කියන එකත් අනිවාර්යෙන් මතක තියාගන්න පල්ලෙහැන් comment කරන්න. එහෙම නොත් මම මේ videos අනිවාර්යෙන් ඔයාලට හදනවා. ඉතින් යාළුවනේ video එක හොඳයි කියලා Like කරන්න share කරන්න අමතක කරන්න එපා. තාමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහැන් subscribe කරලා තියාගන්න. අපි දාන ඉස්සරහට ගෙන videos වල ගාවටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ අලුත් video එකකින් නැවත හම් වෙනකම් මං අදට සමු ගන්නවා. එහෙනම් යාළුවනේ ඔයාලට සුබ දවසක්.